යුග මධ්‍යහනක් ඔබ එක්වන්නේ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන 12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමකින් මම අශින්ක දුනුතිලක මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානීය ප්‍රධාන පුවත් සිරස්තල වෙත බුදුසසුනේ චිරස්ථිතියේ උදෙසා අදිෂ්ඨානින් ක්‍රියාකරන බව සජිත් කියයි මංගලගේ අභියෝගය අවශ්‍ය නම් මහින්දට එන්නයි කියමු අපි දෙන්න අපි පරණ යාළුවෝ මගේ ජොබ් එක ඉස්සෙල්ලා කරපු එකේන ඒක නිසා අපි දෙන්න වාඩි වෙලා මේක කතා කරමු තිදිනෙකුට මරු කැඳ වූ වැලිමඩ අනතුර ජපාන සුලි කුණාටුවෙන් මිලියන ගණනක් අවතැන් පෙරවස් එළඹුණු භික්ෂුන් වහන්සේ කුසල් දම් පුරා තෙමස්සකින් වස් පවර්ණය කරන වප් පුරපසලස්වක පොහොය දිනය අදයි. එවෙනුවෙන් දිවෙණේ සෑම වෙහෙර විහාරස්ථානයකම පාහේ ආගමික වතාවත් සිදු කෙරුණා. තෞතිසා දෙව්ලොව වස්විසු මාත්‍ර දිව්‍යරාජයන් වහන්සේට ධර්මීය දේශනා කර රන් ඉනිමගක මතින් පෙළහරපා දඹදිව සංකස්සපුරට බුදුරජාණන් වහන්සේ වැඩම කළේද බුද්ධත්වයෙන් සත්වසක් ගෙවුණු අදවැනි දිනකයි. සරියුත් මහරහතන් වහන්සේ ප්‍රඥාවන්තයන් අතුරින් අගතනතුරට පත් වූයේද වප්පොහේ දිනී බව ශාසන ඉතිහාසයේ සඳහන්. චීවර මාසයේ එළඹෙන්නේද වප්පුර පොහේ දිනේනොයි. මෙසේ බෞද්ධ ශාසන ඉතිහාසයේ ඉතා වටිනා සිදුවීම් රැසකට දායක වූ වප්පොහේ සමරමින් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල අද ආගමික වැඩසටහන් රැසක් පැවැත්වෙනවා. සෑම පුන් පොහෝ දිනකම ITN රූපවාහිනියගෙන එන සවනක්‍රස් වැඩසටහන මෙවර ගෙන එනු ලබන්නේ පානුතුර වළාන සිරි සිද්ධාත්තාරාම මහා විහාරයේ සිටයි. විහාරාධිපති පූජ්‍ය මොරපිටියේ කස්සප ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මත එම කටයුතු සිදු කෙරෙනවා. ධර්ම සාකච්ඡා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රැසක් අද දවස පුරා විකාශය කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. මේ අතර ITN FM සෑම පොහෝ දිනකම පවත්වන ශාසනාලෝක වැඩසටහනද පානතුරු වළාන සිරි සිද්ධාත්තාරාම විහාරස්ථානයේදී පැවැත්වෙනවා. එහිදී සාමණේර භික්ෂුන් වහන්සේ වෙත ධර්ම ග්‍රන්ථ කට්ටල පිරිනැමීම සහ උන්වහන්සේ ශාසනයට පූජා කළ දෙමව්පියන්ට උපහාර දැක්වීමද මෙහිදී සිදු කෙරුණා. ඔවුන්ගේ ධාර්මික දිවි පෙමත සත්සාර කර ගැනීමට අවශ්‍ය දහම් පුස්තක ඇතුළු විවිධ පරිස්කාරයන් පූජා කිරීම ITN FM ශාසනාලෝක වැඩසටහන හරහා සිදු කරනවා. එපමණ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා හැම විටම අදිෂ්ඨානයෙන් කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සජිත් ප්‍රේමදාස මහතා කිරිවිහිර රජමහා විහාරයේ වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා කිරිවිහිර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක දම්බින්ද සාමිත් වහන්සේ බැහැදුටුවා. උන්වහන්සේ සෙත්පිරිත් සජ්ජායනා කොට සජිත් ප්‍රේමදාස මහතාට ආශිර්වාද පළ කළා. කතරගම දේවාලය වෙතද පැමිණි ඒ මහතා විශේෂ ආශිර්වාද පූජාවකට සහභාගී වුණා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයට අවතීර්ණ වෙමින් විශේෂයෙන්ම කතරගම පුරවරයේ ආශිර්වාදය ලබාගෙන අප ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන මහජන හමු 151ක වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී උභහන්සේලා මා වෙත ලබා දුන්නු මේ අති උතුම් වූ ආශිර්වාදය පිළිබඳව මගේ ගෞරවය සහ ස්තුතිය මේ අවස්ථාවේදී ප්‍රකට සිටි. සිංහල බෞද්ධ අපේ මාතෘභූමියේ සම්බුද්ධ ශාසනය සුරකින්නට වැඩ කටයුතු කරන්නට මම හැම විටම අදිෂ්ඨාන කරගෙන සිටිනවා. මගේ පියාගෙන් ලැබපු ඒ ආභාෂය තුලින් බුද්ධ ශාසන අරමුදල ස්ථාපනය කරලා බුද්ධ ශාසන අමාත්‍යංශය ස්ථාපනය කරලා ප්‍රායෝගික බෞද්ධයෙක් හැටියට මගේ පියාණන් ඉෂ්ට කරපු ඒ විශිෂ්ට සේවාව තවදුරටත් ප්‍රගුණ කරමින් සම්බුද්ධ ශාසනය බබලවන්නට මම නිරන්තරයෙන්ම කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේදී සපත කර සිටිනවා. මේ වැඩසටහන් උදෙසා
ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝරත්නයෙන් ලැබෙන ඒ අවවාද අනුශාසනා උපදෙස් මත අපේ රටේ සම්බුද්ධ ශාසනයේ මුර දේවතාවන් හැටියට කටයුතු කරන පූජනීය මහා සංඝරත්නයේ අධීක්ෂණය තුල සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරන ඒ ජාතික ආගමික මෙහෙවර ඉතාමත්ම සක්‍රීය ක්‍රියාත්මක කරන්නට අදිෂ්ඨාන කරගෙන සිටිනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගිවිසුම්ගත වුවත් නිදහස් පක්ෂයේ බිම් මට්ටමේ පිරිස් ඒ සඳහා එකඟතාවක් නැති බව අමාත්‍ය මංගල සමරවිර මහතා පවසනවා. ඇල්පිටිය ප්‍රාදේශ සභාවේ ප්‍රතිපල වලින් සදිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කරනවා කියන එක යලිවතාවක් සනාථ වෙනවා. මොකද 2015 දී මහින්ද රාජපක්ෂයවකට හිටපු ජනාධිපතිවරයාට ඔය ඇල්පිටිය ආසනයෙන් 59.8% 160ක් හම්බ වෙලත් එතුමා රටේ පරාදයි. අද එදාටත් වඩා ඒ ඡන්ද ප්‍රමාණය අඩු වෙලා විතරක් නෙමෙයි ඒ ප්‍රතිපලයෙන් තවත් පැහැදිලි වෙන වැදගත් කාරණාවක් තියෙනවා. පොහොට්ටුවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි දෙක එකට වුණයි කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පෙරහැර යන අලි ටික පොහොට්ටුවට එකතු වුණයි කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටාදින අලි ඒ කියන්නේ ගම්මට්ටමේ බිම්මට්ටමේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අද පොහොට්ටුවට ගිහිල්ලා නැහැ. ඒක නිසා තමයි මේ පක්ෂ දෙක ගිවිසුමක් අත්සන් කළා. දින 4කට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සියල්ලම වාගේ වෙනම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි ඡන්දෙ දුන්නේ. ඒ වගේම එන සතිය වෙනකොට අපි පෙන්වන්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කවදාවත් ෆැෂිස්ට්වාදී ඒකාධිපතිවාදී පොහොට්ටුවත් එක්ක යන්නේ නැහැ කියන එක අපිට සහතිකයි. අර මං කිව්වා වගේ තනතුරු තානාන්තර වලට එදා ඡන්දෙන් පස්සේ මේ පැත්තට පැනපු අවස්ථාවාදීන් ටික නම් යලිවතාවක් සුපුරුදු පරිදි ඒ පැත්තට එකතු වුණා. නමුත් එකතු වුණයි කියලා අපේ මැතිවරණ ජයග්‍රහණයට අල්ප මාත්‍රයකින්වත් ඒකේ බලපෑමක් වෙලා නැහැ. මාතර මෙදවත්ත ප්‍රදේශයේ එක්සත් ජාතික පාක්ෂිකයින් හමු වූ අවස්ථාවේ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. අමාත්‍ය මංගල සමරවීර මහතා මෙහිදී අභියෝගයක් ද සිදු කළා. හිටපු මුදල් ඇමතිවරයා මහින්ද රාජපක්ෂ මහතා බන්දුල ගුණවර්ධන ලියන විවිධ නිවේදන මේ පසුගිය සතියේ නිකුත් කරපු වෙලාවේ ණය සම්බන්ධයෙන් මම දීර්ඝ විශ්ලේෂණයක් කරා. කරා විතරක් නෙමෙයි මම මහින්ද රාජපක්ෂ හිටපු මුදල් ඇමතිවරයාට ආරාධනා කරා අපි ප්‍රසිද්ධ සංවාදයකට මේ ගැන එන්නේ කියලා. අත වශයෙන්ම අපි ඕන වෙලාවක එදා තිබුණ ආර්ථික ප්‍රතිපත්තියත් මෙදා තියෙන ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක අපි එතුමා එක්ක සාකච්ඡා කරන්න ලෑස්ති. නමුත් බන්දුල ගුණවර්ධන කියන්නේ කවුද? ඔය මිනිස්සයා තමයි එදා එක පවුලකට රුපියල් 2500කින් ජීවත් වෙන්න පුළුවන් කියපු මහා විශේෂඥ ආර්ථික විශේෂඥ. ඒක නිසා එයාත් එක්ක මට කතා කරන්න දේවල් නැහැ. අවශ්‍ය නම් මහින්දට එන්නයි කියමු. අපි දෙන්න අපි පරණ යාළුවෝ. මගේ ජොබ් එක ඉස්සෙල්ලා කරපු එක්කෙනා. ඒක නිසා අපි දෙන්න වාඩි වෙලා මේක කතා කරමු. මඩ ප්‍රචාරවලින් තොර ජනාධිපතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලියක් සිදු කිරීම වඩාත් යෝග්‍ය බව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා. බියගම වැකන්ද ශාන්තිආරාම විහාරස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. බියගම වැකන්ද ශාන්තිආරාම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් පරිත්‍යාග කිරීම අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පසුගිය වසර කිහිපයේ දැවැන්ත සංවර්ධනයක් සිදු කිරීමට රජයට හැකි වූ බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ. සජිත් ප්‍රේමදාස අපේ අපේක්ෂකතුමාට සහයෝගය දක්වන්නට මං හිත විශාල ජන ගංගාවක් ආවා. කවදාකවත් දැකපු නැති සෙනඟක් ආවා මේ එතුමාට සහයෝගය පෙන්වන්නට. ඒකෙන්ම පේනවා ඇත්තෙන්ම මේ රට තුළ විශාල උනන්දුවක් තියෙනවා මේ මෙවැනි තරුණ නායකයෙක් මේ රටේ ජනාධිපති කරන්න අවශ්‍යයි කියලා. ඉතින් මම හිතනවා මේ නොවැම්බර් 16 වෙනිදා වෙනකොට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් වෙන සජිත් ප්‍රේමදාස මැතිතුම අනිවාර්යයෙන්ම මේ රටේ නායකයා වෙයි කියලා. මේ විරුද්ධවාදීන් එදා ඉඳන් මේ ඒගොල්ලන්ගේ ඒගොල්ලන් මැතිවන්නයක් කරනකොට හැම වෙලේම මඩින් තමයි ඒගොල්ලන්ගේ මේ කැම්පේන් එක ගෙනියන්නේ. ඉතින් විශේෂයෙන්ම මෙවැනි තරුණ නායකයෙක් ඉදිරිපත් වෙනකොට ඉතින් ඒගොල්ලන්ට මම හිතනවා අපේ විරුද්ධවාදීන්ට ලොකු බයක් තියෙනවා ඒගොල්ලන් දැන් පරාජයට මුහුණ දෙයි කියලා. ඉතින් මඩ ගහන එක්කෙනාට තමයි ඒක විරුද්ධව යන්නේ. ඉතින් ඒ ගැන මම හිතනවා අපේ විරුද්ධවාදීන් ඉදිරියේදී මඩින් තොරව මේ දේශපාලනය කරමු කියන එක තමයි මටත් කියන්න තියෙන්නේ.
මාධ්‍ය වේදීන්ට නිදහසේ තම කටයුතු සිදු කළ හැකි පරිසරය නිර්මාණය කළේ වත්මන් ආණ්ඩුව බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. පිළියන්දල පැවති රැස්වීමකදී අමාත්‍යවරයා එම අදහස් පළ කළා. කැස්බෑව බලමණ්ඩල සංවිධායක නිරෝෂන් පාදුක්ක මහතා සංවිධානය කළ රැස්වීමක් පිළියන්දලදී පැවැත්ුණේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා. අපි ඔක්කොම කාටුන් නම් දෙනු. මේ මාධ්‍ය වේදේ මට හරි ආසයි බලන්න. ගෝඨාගේ කාටුන් එකක් ඇඳ මාධ්‍ය වේ. තමුන්නාසයාට ගෝඨාගේ කාටුන් එකක් අඳින්න ආසනක්. 16 වෙනිදා උදේට ගිහිල්ලා හංසයාට කතර ගහන්න. එහෙම නැත්තම් පෑන මට දෙන්න. මම ඇඳලා දෙන්නම් කාටුන් එක පුළුවන් නම් දාලා දෙන්න. දැන් මෙයා ගිලන දින 17 උදේට එයා වෙනුවෙන් නඩු කියන හැම එකම නිදාස්. එයා වෙනුවෙන් මිනි මරපු විත්තිකාරයෝ රණවීරෝ. අපි සහෝදරනි තමුන්නාසයාට ප්‍රජාතන්ත්‍රවාදී ලැබල දුන්නා. තමුන්නාසයට බය නැතුව සුදු වෑන් ගෙවල් වලට එන්නේ නැතුව ඉඩ දුන්න කාලේ තමුන්නාසලම එකක් කියන්නේ වරද්ද ගන්න එපා දේශපාලනි එක කතරකින් වරද්ද ගත්තොත් සමාජයට පරම්පරා ගණනාවක් අද ලොකුවටම කතා කරන්නේ මොකද්ද රණවිරුව යුද ජයග්‍රහණය ගැන අනේ අපි දන්නේ යුද්ධ ගැන මාවිල්ලාරු සොරවුව වහපු වෙලාවේ අපේ කට්ටිය එහෙ ගියාම මහින්ද මහත්තයාමට එන්න කියලා ඕමාන්දාමරසිංහට එන්න කියලා කිව්වා මේක කරන්න බෑයි කියලා. දැන් ඕමාන්දාමරසිංහ මහත්තයා ජීවතුන් අතර නෑ. නමුත් කවුරුත් දන්න ප්‍රසිද්ධ කතාවක් කිව්වා ලබ්බෙන් දැහුවා යුද්ධ කරන්න. අපි දැනගත්තා මෙයා එල්ටීටීත් එක්ක රාඩය කරා ඩීල් එක දාගෙන හිටියේ. ඒ නිසා අපි එදා ඒ සරණට යව යොමු කළේ කමක් නෑ. එතුමා ඒ ගෞරවය ගත්තට අපිට ප්‍රශ්නයක් නෑ. මැරිච්ච 26000ක් සෙබළු අතපය දන් දීපු 10000ක් සෙබළුන්ට මුවා වෙලා ජාවාරමක් ගෙනිච්චා. රණවිරුවන්ට මුවා වෙලා ඒ ජාවාරම අපි හෙලි කරන්න ඕන. මුලින්ම ගලේ ශ්‍රී ලංකා යුද හමුදාවට අයිතිව තිබිච්ච ඉඩම ගාලුපාරේ අංක 1 ගාලුපාර කොළඹ 1. මේක තමයි රටේ තිබිච්ච වටිනාම ලිපිණය වටිනාම ඉඩම. මොකද කලේ 24 පැයද ආඩම්බරෙන් කියනවා අපි කොහොමද ආයෝජකින්ට සැලකුවේ 24 පැයෙන් හමුදාව එළියට දාලා දුන්න ආයෝජකයට කියලා කියනවා. මේක නම්බුවත් රණවිරුව රට බේරගත්ත මිනිස්සු ටිකගේ මූලස්ථානයේ 24 පැයෙන් පාරට දාලා දාන ගණනාවක අනාතයෝ කළා සරණාගතයෝ කළා අදටත් යනේන මන් නැති කළා උට්ටු දෙකට එවැගේම නිදහස් දීමනාවක් හැටියට සින්නක් කරව විදේශිකයන්ට විකුණපු එක නම්බුකාර වැඩක්ද මිත්තෝ අපි දැක්කා ඒ තමයිඳ රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙලා ඉනකොට අපේ කතානායක තමල් රාජපක්ෂ හිටියා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හිටියා තරුණයෝ ටික නාමල් රාජපක්ෂ බාරව හිටියා ශෂේන්ද්‍ර රාජපක්ෂ මහාමති වෙලා හිටියා මුළු රාජ්‍ය යන්ත්‍රය තුලම රාජපක්ෂ පවුලේ 260 ගානක් මේ පවුල් වාදයේ තුල මේ අගිය ආණ්ඩුව තුල රජ කරා පවුල ඇයට විතරයි මේ රටේ නායකත්වයට එන්න පුළුවන් සාමාන්‍ය මිනිස්සුන්ට මේ රටේ ඉදිරියට එන්න බෑයි කියන එක එදා මේ රටේ සමාජයේ සියලු දෙනාම තේරුම් ගත්තා අපේ ජනතාව දැඩි ආර්ථික දුෂ්කරතාවකින් පෙළෙන අතර ඊට වත්මන් ආණ්ඩුව වගකිව යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා සංඝයා වහන්සේ ප්‍රමුඛ සංඝ සම්මේලනයකට එක් වෙමින්. රටේ ප්‍රශ්න ඔබ වහන්සේලාට දැනෙනවා පන්සලේ ජීවන වියදම විතරක් නෙවෙයි අනිකුත් ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න විශාල රාශියකට මැදි වෙලා අද හැම ව්‍යාපාරිකයෙක්ම ඔවුන් ණය වෙලා ඔහුගේ නිවාස උගසට තියලා ඒවා සින්න වෙන්න යනවා මම පෞගිය දවසේ ඇව්වම බොම්බයි ලුණු කීයද කියලා එක්කෙනෙක්වත් 350යි දැන් කියලා කියන්නේ ඒ වගේ තත්ත්වෙටම රටේ අසීරුතාවයකට පත් වෙලා තියෙන යුගයක් බවට පත් වෙලා තියෙනවා හැබැයි මේවට මිනිස්සු කෑ ගහන්නේ නැහැ වෙනද වගේ එදා එහෙම වුණා නම් මිනිස්සු කෑ ගහනවා එළියට බහිනවා මම හිතන්නේ මිනිස්සු බලාගෙන ඉන්නවා වෙලාව වෙනකම් ඒක තමයි ඇල්පිටියේ ඡන්දෙන් පෙන්වුවේ නෙත්සරණ ITN මනුෂ්‍යත්වයේ ප්‍රජා සත්කාර වැඩසටහන අද දවස පුරා පානදුර වලාන සිරි සිද්ධාතාරාම විහාරස්ථානයේදී පැවැත්වෙනවා. මේ පිළිබඳ තොරතුරු දැන ගැනීමට දැන් අප සම්බන්ධ වෙනවා එහි සිටින අමිල ජයසූරිය සමගින්. අද ITN පෝදා විකාශයේ පැවැත්වෙන වලාන සිරි සිද්ධාතාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් තවත් සුවිශේෂ වූ ප්‍රජා සත්කාරයක් සිදු වෙනවා. ITN 40 වෙනි සංවත්සරයේ කේන්ද්‍ර කර ගනිමින් මනුෂ්‍යත්වයේ ප්‍රජා සත්කාරයක් ලෙස නෙතින් ලොව දකින්නට විවර කරන අදහසින් ලිවීමට හා කියවීමට ගැලපෙන ඇස් කණ්ණාඩි ලක්ෂයක් බෙදා දීමේ වැඩසටහන ITN නෙත්සරණ වැඩසටහන අද වලාන සිරි සිද්ධාතාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා.
ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් සිංහ සමාජයේ පූර්ණ අනුග්‍රහය ඇතිව රංගන ශිල්පී චන්දික නානායක්කාර මැතිතුමාගේ පූර්ණ සම්බන්ධීකරණයෙන් තමයි මේ ප්‍රජා සත්කාරය සිදු වෙන්නේ. අද දවසේ මීට සමගාමීව මේ ප්‍රදේශවාසී බොහෝ පිරිසකට ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා ඇස් පරීක්ෂා කිරීම. එවැනි ඇස් කණ්ණාඩියක් ලබාගත් මහත්මෙක් මාත්‍යකින් ඔබතුමාගේ නම? මම අයිසි තේස්ව. ඇත්තටම ඔබතුමාට මේ සත්කාරය ගැන මොකක්ද හිතෙන්නේ? ඇත්තටම ITN එක කරන මේ සත් ප්‍රජා සත්කාරය ඉතාම මහඟු සේවකයක් අපේ මේ සමාජ මේ ගමේ සියලු දෙනාටම වගේ ඒක ලබා ගන්න ලැබුණා. ඒ නිසා මම ලයන්ස් ක්ලබ් එකටත් චන්දික නානෙක්කාර මහතාටත් බොහොම ස්තුතිවන්ත වෙනවා ගමේ ජනතාව වෙනුවෙන්. ඇත්තටම ශ්‍රී ලාංකේය ජනබලයේ හසුරවන ටෙලිවිෂන් ආවරණාධිපති ලෙසින් මෙවැනි සමාජ සත්කාරයන් රැසකට දායක වන්නට අපට හැකියාව ලැබෙනවා. මේ දිනවල දියත් වන net සරණ වැඩසටහනේ ඉදිරි වැඩසටහන් පෙළ ගැස්මකුත් ඔබට දැක බලා ගන්නට හැකියාව ලැබෙනවා. ස්තුතියි අමිල තොරතුරු ගෙනීම සම්බන්ධයෙන් ජනතාවට හොඳ රටක් ගොඩනැගීම වෙනුවෙන් කැපවන බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා පවසනවා. පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ පැවති ජන හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. මහේෂ් සේනානායක මහතා ජන හමුවට සහභාගී වීමට පෙර පොළොන්නරුව නගරයේ සංචාරයකටද එක් වුණා. ජනතාව හමු වූ ඒ මහතා සුහද කතාබහකද නිරත වුණා. අනතුරුවයි බුද්ධි මණ්ඩපයේ පැවති ජන හමුවට ඒ මහතා සහභාගී වුණේ. මේ රට මේ දක්වා පාලනය කරලා අපිට මේ කුලී තත්ත්වය විදලා තියෙන්නේ පැහැදිලිවම මේ પરම්පරාගත ගමන් කරන විසින් දේශපාලකයෝ. එම නිසා අපි නැවත අවජන අලුත් වචනයක් ගන්නවා. මේ ගණ්ඩායම මාත් එක්ක ඉන්න ගණ්ඩායම ඔයගොල්ලෝ සියලු දෙනාම මෙහිදී දේශපාලකයෝ නෙමෙයි අපි දේශ සේවකයෝ. වැලිමඩ ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් එහි සිටි පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. එක් අයෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ප්‍රාදේශීය සභාවට අයත් මෙම ඉඩමේ ප්‍රාදේශීය සභාවේ සේවය කරන කම්කරුවන් ඇතුළු පිරිසක් තාවකාලිකව නිවාස ඉදිකරගෙන සිට තිබෙනවා. වැලිමඩ ප්‍රදේශයට ඇදහෙන අධික වර්ෂාව හේතුවෙන් මෙම ගස එහි තිබූ එක් නිවසක් මතට කඩා වැටී තිබෙනවා. එම නිවස සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති අතර අනතුරට පත් පුද්ගලයන් බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බව පොලිසිය ප්‍රකාශ කළා. ජීවිතක්ෂයට පත් වූවන් අතර වයස අවුරුදු 10ක සහ 13ක පිරිමි ළමයන් දෙදෙනෙකුද වනවා. තුවාල ලැබූ පුද්ගලයා බදුල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබනවා. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. යුද හමුදාපති ලුතින ජෙනරාල් ශ්‍රවීන්ද්‍ර සිල්වා මහතා රාගම රණවිරු සෙවන මධ්‍යස්ථානයේ වෙත ගොස් එහි සිටින රණවිරුවන්ගේ සුවදුක් සොයා බැලුවා. රණවිරුවන් වෙත නිවාස හා අර්ධ නිවාස සඳහා රජිය මගින් ලබා දෙන ආධාර පිරිනැමීමටද යුද හමුදාපතිවරයා මෙහිදී කටයුතු කළා. ශ්‍රී ලංකා යුද හමුදාවේ 70 වන සංවත්සරයේ සමගාමීවයි එම කටයුතු සිදු කෙරුණේ. ජාතික මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් සැමරුම් උත්සවයක් බොරැල්ල ජාතික මානසික සෞඛ්‍ය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. මහාචාර්ය නාලක මෙන්ඩිස් මහතා මෙහිදී විශේෂ දේශනයක් පැවැත්වුවා. වැඩිහිටි දිනය වෙනුවෙන් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ජ්‍යෙෂ්ඨ පුරවැසි සංගම් සංවිධාන කළ උත්සවයක් දිවුලපිටියේදී පැවැත්වුණා. වැඩිහිටියන් දහසකට වැඩි පිරිසක් ඊටෙක්ව සිටියා. ඔවුන් ඉදිරිපත් කළ නැටුම් ගැයීම් වලින් මෙම උත්සවය වර්ණවත් වුණා. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ සපුකස්කන්ත අභිසේකාරාම විහාරස්ථානයට වැඩම කරවීම සිදු කෙරුණා. අද දවස පුරා සදැවතුන්ට වන්දනාමාන කිරීම වෙනුවෙන් ධාතුන් වහන්සේ එහි තැන්පත් කර තිබෙනවා. මහා බෝධි සමාගමේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මත යෝෂීඩා අධ්‍යාපන හා සමාජ සේවා පදනම විහාරස්ථ දායක සභාව එක්වයි පින්කම සංවිධානය කරන්නේ. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. www.itnnews.lk